අපි ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ තඩි බඩ මට්ටු කරන සුපිරි පානයක් ගැන. ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එක අවසාන වෙනකන් හිටියොත් බලා ගන්න පුළුවන් මේක හදලා පානය කරන විදිය. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ විශාල උදරයක් ඉදිරියට නෙරායම ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම මේක තියෙන ප්‍රශ්නයක්. ඉතින් හැමෝම කැමති ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න. ඉතින් අනිත් එක ඒ වගේම තමයි නිරෝගී බව. ගොඩාක්ම බඩ තියෙනයන් එක එක අසනීප වලින් පෙළෙනවා. ඉතින් ඒක නිසා ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක මම අත්හදා බලපු දෙයක් නිසා තමයි මමත් සාමාන්‍ය මහතට හිටපු කෙනෙක්. දැන් මගේ බඩේ අඟල් 3ක් විතර අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක මට ලොකු සහනයක් වෙච්ච නිසා මම ඕගලන්ට හිතුවා මේක කියලා දෙන්න ඕනේ මේ ක්‍රමය කියලා. ඉතාමත් සාර්ථක ක්‍රමයක් නිසා. ඉතින් අනිත් එක ඔයගලන් මතක තියාගන්න ඕනේ මේක පානය කරනකොට හිස් බඩට තමයි උදේ පානය කරන්න ඕනේ. අනිත් එක ඔයගලන් බත් ගොඩාක් කන්න යන්න එපා. ඒ වගේම පුළුවන් නම් උදේ ආහාරය මග හරින්න. එහෙම නැත්නම් උදේ ආහාරය පොඩ්ඩක් ගන්න. අනිත් එක මතක තියාගන්න කන්න හොඳ නැති කෑම තමයි, ඒ කියන්නේ ඔයගලන්ට ඇඟ බස්ස ගන්න ඕන නම් පා බත්, ඒ කියන්නේ බිස්කට් වර්ග, චොකලට්, පැණි රස කෑම. ඉතින් ඔයගලන්ට මේක නොකාම ඉන්න බැරි අය ඉන්නවනම් සතියකට එක සැරයක් හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. හැබැයි අනිත් දවස් ටිකේ මේව පාලනය කරන්න ඕනේ. බත් කනවනම් යෝගට් කෝප් එක වගේ පොඩි ප්‍රමාණයක් කන්න. ඊට ඒකට ඔයගලන්ට පුළුවන් මස් කනවනම් මස්, ඕනම වර්ගයක් මාළු, ඒ වගේ බිත්තර දෙකක්, ඒ වගේ පොල් සම්බෝල, ඒ වගේ දේවල් ඒකට ඇඩ් කරගන්න පුළුවන්. හැබැයි පෙන්දස කෑම කන්න එපා, පිටි වර්ග කන්න එපා. බත් කනවනම් අර මම කියපු වගේ යෝගට් කෝප් එකකින් එකක් කෑවත් ප්‍රමාණවත්. ඉතින් ඕලන්ට වෙඩින් එකකට ගිහිල්ලා නැත්නම් වෙන පාටියක් ගිහිල්ලා පාටියකට ගිහිල්ලා ඒ වගේ දෙයකදී කෑම කන්න ඕමනාවක් තියෙනවනම් හොඳට කන්න, ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ආයි මේක අර විදිහට කන්ටිනියු කරගෙන යන්න දිගටම. එතකොට ඔයාලට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක උදේට පානය කරන ගමන් තේක බොන්න යන්නත් එපා. මම නම් උදේට තේක වෙනුවට මේක තමයි පානය කරලා ඉන්නේ. ඉතින් එහෙනම් බලමු මේක හදාගන්න විදිය කොහොමද. ආයි පොන්නරනේ අද සමසර ලේසි ක්‍රමයක් තියෙන. අපි හැම තිස්සම සමීසලුන් තුළින් ඕගලන්ට අරගෙන එන්නේ ලේසි පහසු වැඩ කරන දේවල්. ඒ කියන්නේ මේවා ක්‍රියාත්මක කරන දේවල්. මොකද මේවා මම අත්හදා බලලා තමයි ගොඩක් දුරට ඕගලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් මෙන්න මේ දෙහිගිඩිය කපාගත්ත අපි මේකේ තියෙන කෝපි එකක්. හැමෝම දන්නවා කෝපි එකක් හදාගන්න විදිය. උණු වතුරට කෝපි ටිකක් දාලා අවශ්‍ය ප්‍රමාණයට කෝපි එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ දෙහි ගෙඩි ඇට ටික අයින් කරගත්තා. ඊට පස්සේ මම මේ දෙහි බෑයක් මෙරිකනවා මේ කෝපි එකට. හරි, මේ දෙහි ගෙඩි හැබැයි ඔයගොල්ලෝ හොඳට සෝදලා පිරිසිදු කරලා ගන්න. හොඳට දෙහි ගෙඩි මෙරිකන්න කෝපි එකට. ඔසේ දෙහිලෙල්ලක් දාන්න. දාලා ඉවර වෙලා ඔයගලන්ට පුළුවන් මේක විනාඩි 5ක් විතර වහලා තියන්න. මේ දෙහි එක හොඳට මේ කෝපි එකට මික්ස් වෙනකන්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක පානය කරන්න. මේක කිසිම අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ අමහිරි රහක් එන්නේ නැහැ. කිසිම එහෙම මේ හටට අමුතු රසක් නැහැ. දවස් දෙකක් බිව්වට පස්සේ මේක ගොඩක්ම ඔයගලන්ට රසවත් පානයක් වෙයි. හැබැයි මේකට සීනි දාන්න එපා. ඉතින් සීනි කෑම අඩු කරන්න, බඩ අඩු කරගන්න ඕන නම් අනිත් එක ඇඟේ තියෙන ලිඩ රෝගත් ගොඩාක් දුරට සමනය වෙනවා. මොකද අපේ ඇඟේ තියෙන අනවශ්‍ය මේදය තමයි මේකෙන් කපා හරින්නේ. එතකොට ඔයගලන්ට ඒ කියන්නේ ප්‍රෙෂර්, ඒ කියන්නේ හයි ප්‍රෙෂර්, බ්ලඩ් ප්‍රෙෂර්, ෂුගර් තියෙනවනම්, එතකොට කොලෙස්ටරෝල් ඒවා තියෙනවනම් සෑහෙන දුරට මග හරගන්න පුළුවන්.
සමිසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. කෑම වට්ටවරුවත් මම කියපු විදිහට පිළිපදින්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ගොඩාක් ලෙඩ රෝග වලින් මිදිලා නිරෝගීමත් ශක්තිමත් ජීවිතයක් ගත කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ට අරන් ඉන්නේ තවත් මම පාවිච්චි කරපු සාර්ථක ක්‍රමයක් බඩ බහින්න. ඉතින් ඒ වීඩියෝ එකනුත් ඔයගලන්ට පුළුවන් ඒ ක්‍රමෙත් යොදන්න. මොකද ඒකත් ගොඩක්ම සාර්ථක ක්‍රමයක්, හරි ලෙහෙසි ක්‍රම තමයි අපි සමිසලුන් තුනේ ඔයගලන්ට අරගෙන එන්නේ. එහෙනම් හැමතිස්සෙම අපේ සමිසලුන් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න. ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ අරගෙන එනවා. එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉන්න.